ගල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන කොදෙව් ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද දෙවන දිනේ ආරම්භ වී පන්දු වාර 7ක් පමණ යන විට එනම් 95 වෙනි පන්දු වාරයේ ඊයේ දිනේදී නොදැවි ක්‍රීඩා කරමින් සිටි ධනංජය සිල්වාට අවාසනාවන්ත සිද්ධියකට මුහුණ පෑමට සිදු වුණා. ඒ තමයි ගේබ්‍රියල් යව පන්දුවක් ආරක්ෂාකාරීව පිටේ මුහුණත යොදා ආරක්ෂා කළත් පන්දුව නැවත තනතිල්ලේ වැඩි ඉහළ නැගි විකට්ටුව ආසන්නයට පැමිණෙනවා. නැත්තම් විකට්ටුව කෙලින්ම ඉහළ නැගුණු පන්දුව විකට්ටුව වෙතට පැමිණෙනවා. එහිදී ධනංජය සිල්වා උත්සාහ කරනවා තමගේ පිටෙන් එම පන්දුව විකට්ටුව වැදීම වළක්වාලීමට. පළවෙනි අවස්ථාවේදී ඔහු පන්දුවට එක පහරක් එල්ල කළත් පිටේ ධාරියක වැදි නැවත විකට්ටුව ආසන්නයට පැමිණෙන විට දෙවෙනි පහරත් එල්ල කරනවා. එයින් පන්දුව අහකට විසි වී ගියත් අවාසනාවන්ත ලෙස ධනංජය සිල්වාගේ පිත්ත කඩුල්ලේ වැදීමෙන් හිට් විකට් වීමෙන් ධනංජය සිල්වා ලකුණු 61කට දැවී යනවා. මේ ඊටම ෂණිකව සිදු වූවා පුනරූපණවල දකින කාලය එම අවස්ථාවේදී තිබුණේ නැහැ. තප්පර ගණනකින් මේ සියල්ලම සිදු වූවා. එම නිසා ෂණිකව ගොස් පිත්ත කඩුල්ලේ වදිනවා අවාසනාවන්ත ලෙස. එයින් කොදෙව් කණ්ඩායමට හොඳ අවස්ථාවක් ලැබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුල්ලක් ලබාගෙන ඉතිරි කඩුලු කිහිපය ලබා ගැනීමට හොඳ ආරම්භයක් ලබා ගැනීමට. ඉතාමත් හොඳින් මොවුන් දෙදෙනා උදෑසනත් ක්‍රීඩා කරමින් සිටියා. ධනංජය සිල්වාගේ දැවියාම නිසා ශතක සම්බන්ධතාවය ඒ අනුව බිඳහෙළුණා. එය ශ්‍රී ලංකාවටත් ධනංජය සිල්වාටත් ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක් ලෙස පළවෙනි ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී දැක්විය හැකි. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.